අපි කවුරුත් දන්න සතෙක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඒ තමයි මීමැස්සා. අපි යමු වීඩියෝ එකට. මීමැසි ජනපදයක ප්‍රධානියා තමයි රජින. ප්‍රමාණයෙන් තරමක් විශාල වන අතර බිත්තර දැමීම මොවුන්ගේ ප්‍රධාන කාර්ය වෙනවා. දිනකට බිත්තර 100ක් 200ක් අතර ප්‍රමාණයක් තමයි දාන්නේ. ඒ වගේම තමයි එක් ජනපදයක් තුළ එක් රජිනක් පමණක් වාසය කරනවා. බිත්තරවල ප්‍රධාන ආකාර දෙකක් පවතින අතර ඒවා නම් සංසේචනීය වූ බිත්තර සහ සංසේචනීය නොවු බිත්තරයි. රජිනකගේ ආයු කාලය අවුරුදු 4ක් 5ක් වුවද බිත්තර දැමීමේ හැකියාව පවතින්නේ නම් අවුරුදු 2ක් 3ක් අතර කාලයක් පමණයි. රජිනට අමතරව තවත් කාණ්ඩ දෙකක් මේ වදේ තුළ අපිට දැක ගන්න පුළුවන්. ඒ තමයි මෙහෙකාර මැස්සියන් සහ පිරිමි මැස්සන්. මීමැසි ජනපදයක සාමාජිකයන් 2500ක් 10000ක් අතර ප්‍රමාණයක් අපිට දක්නට පුළුවන්. ඉතින් එහි ප්‍රධානත්වය හා බිත්තර දැමීම රජින විසින් තමයි සිදු කරන්නේ. රජින සතුව වාෂ්පශීලී සංයෝගයක් පවතින අතර එය පෙරමෝණ කියලා තමයි හඳුන්වන්නේ. ශ්‍රී ලංකාව තුළ මීමැසි ගණයට අයත් වර්ග හතරක් පැහැදිලිවම අපිට දැක ගන්න පුළුවන්. ඒ තමයි මීමැස්සා, දඬුවල් මැස්සා, බඹරා සහ කණමී මැස්සා. රජිනක් නිර්මාණය කිරීම සඳහා තෝරාගත් කීටයන් කිහිප දෙනෙකුට මෙහෙකාර මැස්සියන් විසින් නිපදවන රාජජාලි නැමැති ද්‍රව්‍ය අඛණ්ඩව දින 7ක් ලබා දෙනවා. පිරිමි මැස්සන් වැදගත් වෙන්නේ ප්‍රජනනය සඳහා. ප්‍රජනනය කිරීම සඳහා රජිනට මොවුන් උදව් වෙනවා. ඒ වගේම තමයි සංසේචන ක්‍රියාවලියෙන් පසුව මිය යන අතර මීමැසි ජනපදය සඳහා වෙනත් කිසිදු ප්‍රජනයක් මොවුන්ගෙන් නැහැ. එතකොට පිරිමි මැස්සන් විදියට හඳුන්වන්නේ සංසේචනයේ නොවූ බිත්තර මගින් ඇතිවන මීමැස්සන්. මීමැසි ජනපදයක නියත උෂ්ණත්වය පවත්වා ගැනීම, රජින රැක බලා ගැනීම හා උපස්ථානය, කීටයින්ට ආහාර ලබා දීම, ඉටි ශ්‍රාවය කර මීවද සෑදීම, පරාග රැස් කිරීම හා මීපැණි සෑදීම, ජනපදයට ආරක්ෂාව සැපයීම හා පිරිසිදු තබා ගැනීම මොවුන්ගේ ප්‍රධාන කාර්යයන් වෙනවා. මීමැසි ජනපදයක වැඩි මීපැණි ප්‍රමාණයක් නිපදවීම සඳහා ඒ පවතින පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. ඒ අවශ්‍යතා තමයි මේ. වසර පුරාම පරාග සහ මල් පැණි නොකඩවා නිපදවන ශාක සහිත පරිසරයක් විය යුතුයි. ආසන්න වශයෙන් මීටර 200ක පරිසරයක් තුළ ඇළ දොළ ආශ්‍රිතව අඩ අඳුරු පරිසරයක් විය යුතුයි. කෘෂි රසායන හා පලිබෝධ නාශක වලින් තොර විය යුතුයි. ඒ වගේම කුහුඹුවන්, තිමියන්, කටුස්සන්, කුරුල්ලන් හා දෙබරුන් නවම පරිසරයක් විය යුතුයි. තවත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකකින් නැවත හමුවෙමු. අදට ගිහින් එන්නම්.